අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරයේ හැටියට විදහස් ගණනක් දෙනා මේ ස්ථානයේ රැස් වෙලා ආපහු ආණ්ඩුවට පතක් කරන්නේ මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතහරහා ලංකාවේ නිදහස් අධ්‍යාපනය මිලිටරිකරණය කරන්නට ඒ වගේම අධ්‍යාපනය විනාශ කරන්නට කරන උත්සාහය වහාම අකුලා ගන්නා විදිහස දැනට මේ తాවකාලික අකුලා ගැනීම ගැන නෙවෙයි අපි කතා කරන්නේ මේ පනත ඉතා පැහැදිලිව මේ පනත අපි මොනවටද විරුද්ධවර හේතුවක් නිසාද මේ පනත නොගැලපෙන්නේ කියන එක පිළිබඳව අපි කතා කරලා ඉවරයි මිලිටරි අධ්‍යාපනය සහ සාමාන්‍ය සිවිල් ජනතාවගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් වෙන් කරන්න කියන එක තමයි අපේ ප්‍රධාන පණිවිඩය ඉතින් ඒ එයින් මෙහා කරන කිසිම සංශෝධනයක්වත් එහෙම නැත්නම් එයින් මෙහා කරන తాවකාලික අකුලා ගැනීමවත් අපි පිළිගන්නේ නැහැ ඒ හඬ තමයි අද මෙතන නැගෙන්නේ අද මෙතන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අමතරව ශිෂ්‍ය ව්‍යාපාරය ඒ වගේම වෙනත් බෞද්ධ සංවිධාන කලාකරුවන් දේශපාලන පක්ෂ ඒවට සම්බන්ධ වෙනත් වෘත්තීය සමිති ආදීලා විශාල නියෝජනයක් මෙතන ඉන්නවා ඒත් එක්කම අපි මේ වෙලාවේ ආයේ තව කාරණයක් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ මේ වසංගතයට මුවා වෙලා වසංගත මර්ධන නීති රීති ආදීට මුවා වෙලා කරන මර්ධනය වහාම නවත්ත ගන්න කියලා අපි ආණ්ඩුවට දැඩි ලෙස බල කර සිටිනවා මේ වෙනකොට අපි දන්නවා ඊයේ ගුරුවරුන්ගේ සටනත් එක්කලා පිරිසක් අත්අඩංගුවට අරගෙන ඉන්නවා ඒව කරන්නේ මේ වසංගතේ නාමයෙන් එහෙම නැත්නම් මේ සෞඛ්‍ය විධිවිධානවල නාමයෙන් එහෙම කරන්න එපා ඒක නෙමෙයි වැදගත් දේ මේ හඬට කන් දීලා මේ ජනතාව කියන මේ ප්‍රශ්න මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන කොටලාවල ආරක්ෂක පනතාරායන ප්‍රශ්න ඒ වගේම ගුරුවරුන්ගේ ප්‍රශ්න අරහා තියෙන මේ සියලු ප්‍රශ්න විසඳන්න අවංකව කටයුතු කරන්න කියලා අපි රජයට නැවතත් බල කර සිටිනවා මේ හඬ නැගෙන්නේ කොටලාවල පනතට එරෙහිව ඒ වගේම කොටලාවල පනතාරහා මේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය විකෘතිකරණය කරන්න කරන උත්සාහයට විරුද්ධව ඒ නිසා මේ අවස්ථාවේදී මේ ක්ලාස් වෙන ජන බලය දිහා බලලා ආණ්ඩුවට අපි කියනවා අපි කියන හඬට කැන් දෙන්න අකමැති නම් ජනතාවගේ හඬට කන් දෙන්න මේ හඬ නගන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුවත් ශිෂ්‍ය ව්‍යාපාරේවත් විතරක් නෙවෙයි මේ රටේ සමස්ත ජනතාව මොකද මේ රටේ සමස්ත ජනතාවගේ උරුමයක් තමයි නිදහස් අධ්‍යාපනය කියන්නේ ඒ නිසා නිදහස් අධ්‍යාපනය රැකගන්න මේ සියලු ජනතාව මේ වසංගත තත්ත්වය යටතේ වුණත් අපි පුළුවන් විදියට ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ජනතාව පෙළගස්සනවා ඒක නවත්තන්න බෑ ඒක නවත්තන්න හැදුවොත් මං හිතන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකට හොඳ ලකුණක් වෙන්නේ නැහැ ඒ නිසා නැවත වතාවක් මා අවධාරණය කරනවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතාරා අධ්‍යාපනය විනාශ කරන්න නිදහස් අධ්‍යාපනය විනාශ කරන්න මේ කරන උත්සාහය සම්පූර්ණයෙන් අකුල ගන්න తాවකාලිකව නෙවෙයි දින ගන්න නෙවෙයි කල් බරන්න නෙවෙයි පැලස්තර විසඳුම් නෙවෙයි ස්ථීර විසඳුමක් දෙන්න මම දැන් මේ සතට දැන් අපි අතින් ජනතාව අතට යනවා එහෙම උනොත් ජනතාවේ සතට දිගටම අරගෙන යාවි